වැඩ කරද්දී FB කදී වැඩ කරද්දී එන වේදනාත්මකම සංසිද්ධියක් තියෙනවා. මට ඒක තාමත් ඒක හරි දරන්න අමාරුයි. මේ අවුරුදු 15 20 කිච්චි කොල්ලෝ අරු මූ යකෝ තෝ නාකියා මැට්ට කියලා කතා කරන දේවල් තියෙනවා. අපි කෘෂිකාර්මයේ පිළිබඳ උපාධිධාරීන් එළියට එනවා පර්චස් පහක්වත් නැති. මිනිස්සු කොහොමද මේක කරන්නේ? පොල් තෙල් වලින් දුවන කාර් එක හදලා ලෝකෙ දිනන්න බෑ. කන්නව පොල් තෙල් නැති රටක. මේ ඉන්න අම්මගෙන් තාත්තගෙත් එක්ක තියෙන දරුවෝ ගත කරන කාලය තියෙනවනේ. මේක 150කින් කපන්න ඕන. මොකද අලුත් සල්ලි වගේ අර ක්‍රිප්ටෝ කරන්සි. උඹලා යන ගන්න ඇනිල්ල ක්‍රිප්ටෝ කරන්සි වල ගිහිල්ලා. උඹලට කවදා තීනෙන් අතිද? ওই ෂෝට් කට් එකක්. ලංකාවේ මිනිස්සුන්ට මම ඔක්කොටම කියන්නේ දෙමෝපියන්ට පෙපා පෙක් බලන්න කියලා. කාර්මික විප්ලවයේදී උනේ විරාජ් ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් උනේ. ඒ උපකරණ වලට සාපේක්ෂව ලයිෆ් ස්ටයිල් එක වෙනස් වුණා මිනිස්සුන්ගේ. ඒතකොට අපේ සමාජෙට ටූල්ස් ආවා උඩින් ආවේ. ටූල්ස් මේක ඇතුලෙන් ආවේ නෑ. ප්‍රතිරේණාද? මම හිතනවා අහන් ඉන්න හැමෝටමත් දැන් මේ වෙලාවේ ඔබ කතා කරන දේවලුත් එක්ක හිතනවා මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන සහ අපිට මේ පිළංගම දේවල් තියෙනවා අපි කරලා නැති ප්‍රශ්නෙ තියෙන්නේ. ඔබ ගොඩක්ම කතා කරන දේ තමයි මේ මිනිස්සයව හදන්න ඕන කියන එක. මේක බලන් ඉන්න කෙනෙකුටත් ඒක තමයි ගන්න ඕන. මොකද මම ගොඩක්ම ඔබේ ආස කරන දේ තමයි මේ රාමුවෙන් එහා හිතන එක. දැන් මේ පොල් තැඹිලි උදාහරණෙම ගත්තත් ලංකාවේ තියෙන ඩිමාන්ඩ් එක මෙච්චර දේවල් තියෙද්දි අපි වෙන දේවල් පස්සේ ගිහිල්ලා කියලානේ ඔබ කියන්නේ. කොහොමද මේ පුද්ගලයා හදන්නේ? කියන්නේ එයා වෙනස් විදිහට හිතලා මේ නැත්තම් අපි 74 තව 74ක් මේ විදිහට මෙයයි. මේක වෙනස් කරන්න ඕනනේ. කොතනින්ද පටන් ගන්නෙ? ඔය කතාවට උත්තර දෙන්න වෙන්නේ ප්‍රජා මම. මිනිස්සු හදන්න බෑ අධ්‍යාපනය තුලින්. අධ්‍යාපනයෙන් කරන්න පුළුවන් මිනිහෙකුට නිශ්චිත විෂයක් පිළිබඳ ඒකට ඕන කරන ඇඩ්වාන්ස් නෝහව් එක දෙන එක ස්කිල් එක දෙන එක තමයි ආයතනයෙන් කරන්න බුණා. කවදාවත් එයාට බැහැ මිනිහෙක් ආකල්පෙ මේ වෙනසක් සහිත මිනිහෙක් බවට පෙරලන්න. හරි. ඒකින්ද දැන් අපි නවත්තන්න ඕනේ දේශන වැඩමුළු වලින් මේ මිනිහා වෙනස් කරන්න හදන එක. මිනිස්සු වෙනස් වෙන්නේ ස්පේස් එකක් ඇතුලේ. ඔයර හොඳ උදාහරණයක් කියන්නම්. අපිට ජර්සි එකක් ඕනේ වෙන්නේ සීතල එන්වයරන්මන්ට් එකකනේ. ඔව්. නේ. අපි සීතල රටකට යනකොට ජර්සි එක අරෝමැටික් ඔක්කොම දාගෙනනේ යන්නේ. හරි අපිට තහනම් නියෝගයක් ඇවිල්ලා හරි වෙඩි තියනවා කියලා හරි නෙමෙයිනේ ජර්සි එක අරන් යන්නේ. නේ. ඒ ස්පේස් එක. ඒතර දැන් මේ රටේ මේ 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 බලධාරීන්ට නායකයෝ කාට හරි තියෙන්නේ අපි පතන ලෝකය අපි නිර්මාණය කරන්න හදන ආර්ථික ව්‍යාපෘතිය සඳහා වෙන ස්පේස් එක ක්‍රියේට් කරන එක. අවකාශය නිර්මාණය කරන්න ඕනේ. ඒ අවකාශය ඇතුලේ නිර්මාණශීලී මිනිස්සු ඒ අවකාශය පාවිච්චි කරයි. මම උදාහරණයක් විදියට කිව්වේ කවමදාක්වත් ලෝකයේ නිර්මාණය කරන්නේ මහා ආර්ථික අධිරාජ්‍යයන් නිර්මාණය කරන්නේ තනි තනි පුද්ගලයෝ ව්‍යාපාර කරලා නෙමෙයි. ඒ රට හදනව සැලස්මක්. ඒ සැලස්මේ පෝෂන්ස් එක එක්කිනා තමන්ට තියෙන හැකියාවල් උවමනාවල් තමුන්ට කැමති විෂයන් එක්ක ඒවට මිනිස්සු සම්බන්ධ වෙනවා. අපිට අවශ්‍යයි උදාහරණයක් ඉදිරියට කිව්වොත් පොල් සීනි මෙච්චරක් හදනවා කියන එක තීරණය වෙන්න ඕනේ උඩ තැනකින්. ඊට පස්සේ පල්ලෙහාට යන්න ඕනේ ඒකට අදාළ ඉඩකඩම්, ඒකට අදාළ පහසුකම් ටික, ඒකට අදාළ ප්‍රවර්ධනය පල්ලෙහාට යන්න ඕනේ. එතකොට අර ඇඩ්වාන්ස් ස්කිල් එක තියෙන මිනිහට පුළුවන් ඒක පාවිච්චි කරන්න. ඔව්. රයිට්. එදා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙත් කියද අපි කෘෂිකාර්මයේ පිළිබඳ උපාධිධාරීන් එළියට එනවා පර්චස් පහක්වත් නැති. රයිට්. මිනිස්සු කොහොමද මේක කරන්නේ? මිනිස්සු හරි ඊට පස්සෙත් නැහැ. හරිද? ඒකින්ද අපි නව මිනිහෙකු නිර්මාණය කරගන්න ඕනේ. ඒ මිනිහා මේ ව්‍යවසායකයා මේ නව මිනිහා නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය මේක නෙමෙයි. ඒකින්ද මේකට ඕන කරන
අඩුව අපි සපයන්න ඕනේ. මේ මෙතනදී තමයි මම කතා කරේ ලංකාවට දවැන්ත ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඉනිෂියේටිව් එකක් ඕනේ කියලා. ලංකාවට දවැන්ත ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඉනිෂියේටිව් එකක් ඕනේ කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයා බිමට ගිහිල්ලා බලන්න ඔයාට මොනවද එක්ස්පෝට් කරන්න බිම තියෙන්නේ කියලා. දැන් මම මේ කතා කරන හින්දා ඊයේ මාව හම්බෙන්න ආවා එංගලන්තෙට ඉදාල් අපනායනය කරන්න මහත්මේ උපුල් ගෝමස් කියලා මාව හම්බෙලා අද හවසේ මහත්තයාවත් හම්බෙනවා මේ අජිත් මහත්තයා මට ඉදාල් ඕනේ කියලා ඔබ දන්නවා මං ඉදාල් ගැන බොහොම බරපතල සංවාදයක් කියනවා එක ඉදාලක් ඉදාල් හදන මිනිහෙක්ගෙන් ගන්න බෑ එතකොට කොහොමද මේක කරන්න ඕනේ ඔය ඉදාල් හදන මිනිහට ඔහොමම ඉන්න ඇරලා නව ඉදාල් නිෂ්පාදකයෙක් ගේන්න ඕනේ ඔය ඉදල් හදන මිනිහගෙන් ඉදල් එක්ස්පෝට් කරන්න බෑ මේ ඉගෙනගත්ත ඇඩ්වාන්ස් ස්කිල් එක තියෙන නව ව්‍යවසායකයෙක් නිර්මාණය කරන්න ඕනේ ඉදල් හදන්න. ඒතර මම දැන් හිතනවා මේ සෙවනගල ප්‍රදේශයේ ඉදල් නිෂ්පාදන ඒකකයක් මේ වෙනුවෙන්ම හදන්න ඕනේ කියලා. ඒ මිනිස්සුයා කියනවා අජිත් මහත්තයා මං කැටලොග් ගහලා ඔක්කොම කරලා අරවම කරලා ඔක්කොම විසික් කරලා දැම්ම වෙබ්සයිට් එකද. ඉදලක් මට ගෙන්න ගන්න විදියක් නැහැ කියලා. ලංකාවේ බෑ මේක වෙනස් කරන්න කොච්චර කිව්වත් මේ මිනිහා වෙනස් කරන්නේ නැහැ මේකේ ක්වොලිටි ඉම්ප්‍රූව් කරන්න කියලා මේ එහෙම කරන්න කියපු ගමන් මිනිහා ප්‍රයිස් එක දෙගුණයක් කරනවා නේ ඒකෙන්ද ක්‍රාෆ්ට් අත්වැඩ අපේ රටේ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ දින අත්වැඩ ප්‍රොඩක්ෂන් නැහැ මේ අත්වැඩ ප්‍රොඩක්ෂන් ක්‍රාෆ්ට් වලට කන්වර්ට් කරන්න ඕනේ ප්‍රොඩක්ෂන් ක්‍රාෆ්ට් කියන්නේ එක මිනිහෙක් ගෑණී මිනිහයි ගෙදරට වෙලා කුරුටු ගගා වරු ගණන් හදන එකක් වෙනුවට ෆැක්ටරියක් ඇතුලේ මිලියන් ගණන් කෑලි හදන තැනකට ගෙනියන්න ඕනේ. හරිද? ඒක එකක්. රයිට්? ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඩෙවලොප් ලංකාවේ දැනට තියෙන සියලුම නිෂ්පාදන කිසියම් නිශ්චිත ආයතනයකින් තීරණය කරන්න ඕනේ මේවා ලංකාව ඇතුලේ හදනවද නැද්ද කියන එක. ඒව හදන අය ඒක මේ රටේ අනාගත ලෝකයට ගෙනියන්න ප්‍රයෝජනයක් නැත්තම් ඒ නිෂ්පාදන වලට දිරිගැන්වීම දෙන එක සහ මුලින්ම අතහැරලා දාන්න ඕනේ ආණ්ඩුව. ඒ නිෂ්පාදන වල ණයක්වත් දෙන්න හොඳ නැහැ. ඒ අයට කියන්න ඕනේ වහාම ඕකෙන් ඉවත් වෙන්න කියලා. ඒ අයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඔයා දැන් ලී වලින් හදන්නේ වෙස් මූණ නම් ඔයා වෙස් මූණ තියලා මේක හදන්න ලී වලින් මේ මේ ලොක් එක අරින්න නම් මිනිස්සු බඩු ඉල්ලනවා දෙන්න බඩු නැහැ. ඉස්සර ගන්න කොච්චර ඇවිදිනවද කියලා මම ඔය ලංකාවේ බඩු හදන මිනිස්සුන්ගේ ලී මඩුවකට ගිහිල්ලා බලන්න. ඒ ලී මඩුවට ගියොත් හොඳටම දන්න ඔය ලී මඩියේ ඉන්නේ ඕනනම් තව අවුරුදු 10කින් මැරිලා යනවා. ඒ තරම් අනාරක්ෂිත දේවල් ඒ වගේ. කුඩු වැහිලා මැෂින් කුඩු වලින් වැහිලා කිසිම ඌට ඕඩර් එකක් දුන්නොත් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනේ. ඇඩ්වාන්ස් එක දුන්නට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි එක තමයි දෙවෙනි දවසේ ෆෝන් එක ගන්න ගෙදර ගෑණි. ඇඩ්වාන්ස් එක ගත්ත එක ෆෝන් එක දාලා ගිහිල්ලා. හරි ෆෝන් එකට ආන්සර් කරන්නේ. ඊට පස්සේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක යනවා. ඒ ආන්සර් කරේ නැති කියලා බුම් සර්ටිස් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා සර් ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඇඩ්වාන්ස් එක දුන්නට පස්සේ හරිනේ ඌට සිද්ධ වෙනවා පරණ කතන්දර ඔක්කොම විසඳ ගන්න ඒකෙන් ඌට නිෂ්පාදනය කරන්න ඕන කරන බඩු ටික ගන්න විදියකුත් නැහැ කරගන්න විදියකුත් නැහැ ඒකෙන්ද මේ මේක ඇතුලේ මොන කතා බයිලා කිව්වත් මේක ඇතුලේ මුකුත්ම ගන්න බෑ පොඩි හීනනේ පොඩි හීන තියෙන මිනිස්සුන්ට මේ 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 කියන කතා එහෙම දැනෙන්න විදියක් නැහැ හැබැයි මෙරට පාලනය කරන මිනිස්සුන්ට මහා හීනයක් තියෙන්නේ මේ. ඔයාට මට මහා හීනය. ඒකනේ මේ 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 සාකච්ඡාව කර කර මේ දඟලන්නේ. මේක ඇස්සේ මොකක් හරි පණිවිඩයක් දීලා ඒකෙන් කොක්කක් ගහලා ගැලලක් එළියට ගන්න මේ හදන්නේ. නේද? දර මම ව්‍යාපෘති කීපයක් නිර්මාණය කරා. එකක් තමයි ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඉනිෂියේටිව් එක වුණේ කියලා. ඊට පස්සේ මම ව්‍යාපෘතියක් නිර්මාණය කරා. ඩසන් ඩිෆරන්ට් වේස් කියලා. ඩසන් ඩිෆරන්ට් වේස් කියන ව්‍යාපෘතිය හරහා මම කිව්වා අනාගත ලෝකයට ඕන කරන මූලික නිෂ්පාදන ටික දල වශයෙන් මාස 12ට 12ක් විදිහට එළියට ගන්න ඕනේ අපි කියලා. ආහ මාස 12ට
ට්‍රේඩ් ෆෙයාර්ස් 12ක් අපි පටන් ගන්න ඕනේ. චීන කැන්ටන් ෆෙයාර් එක තියෙන්න පුළුවන්. ජර්මනි අම්බියන්තේ තියෙන්න පුළුවන්. රයිට් මෙහෙ ගියාම ඉන්ටර්නැෂනල් ජපාන් වලට ගියත් හැමදාම ට්‍රේඩ් ෆෙයාර්ස් නේ gift fair වා මේවා jewelry fair කියලා. රයිට්. එතකොට අපි 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 පටන් ගත්තොත් dozen different ways කියන ව්‍යාපෘතිය හරහා මම කතා කරන්නේ කුඩා කුඩා වුණ කුඩා වෙයි මහ ලොකු වෙන්න ඕනේ. හැබැයි කුඩාවට පටන් ගත්ත එකක් නේ අපිට දිනක ලොකු කරන්න වෙන්නේ. ඔව්. මේ රටට අවශ්‍ය කරන ප්‍රොඩක්ට්ස් ටික එළියට ගන්න නම් මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඉනිෂියේටිව් එක හරහා මේ කියන කැලෙන්ඩර් එක අපි හදා ගන්න ඕනේ. මේ කැලෙන්ඩර් එක ඇතුලේ ට්‍රේඩ් ෆෙයාර්ස් 12කට මාස 12ට 12 විදිහක ප්‍රොඩක්ට්ස් 12ක් අපි එළියට ගමු කියලා ඉස්සෙල්ලා. රයිට්. මේකට මේ ජනවාරි මාසේ අපි කිව්වොත් ඉන්ටර්නැෂනල් ජුවලරි ෆෙයාර් කියලා. February international furniture කියලා. එතකොට මේක ලෝකයටම කතා කරන්න පුළුවන් අපිට මේක ගැන. ලෝකයේ මේකට දාලා නිෂ්පාදකයෝ නව නිර්මාණකරුවෝ මේක බලන්නේ ඇයි? අපේ රටේ නව නිර්මාණ හොයමින් ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මේකට ඇයි? හදන මිනිහායි අපනයනය කරන මිනිහායි දෙන්නෙක් නේ. රයිට්. වෙළඳපොළවල් හොයන මිනිස්සු මේ ප්‍රොඩක්ට් එක අරගෙන ලෝකයට කතා කරයි. රයිට්. එතකොට මේ dozen different ways කියන ව්‍යාපෘතිය හරහා අපිට පුළුවන් මූලික වශයෙන් අඩුම ගානේ exportable පිටරට ගෙනියන්න පුළුවන් super products 12ක් එළියට ගන්න. හරි. ඒක මේකට ඕන මේ products ටික අපි අතුලට ගන්නෙ කොහමද? මේ products ටික අතුලට ගන්න තමයි ඔය professional without borders එකේදී අපි ඉදිරිපත් කරේ spark plug. ස්පාර්ක් ප්ලග් කියලා ප්‍රොජෙක්ට් එකක් අපි ඉදිරිපත් කරා. ස්පාර්ක් ප්ලග්. ස්පාර්ක් ප්ලග් එකකින් කරන්න ස්පාර්ක් කරන එකනේ. ඔව්. ඒත් අපි කරන්නේ ක්‍රියේටිවිටි ස්පාර්ක් කරනවා. මේ රටේ ඔය කියන ව්‍යවසායකයෝ, නව තරුණයෝ මේ ඔක්කොටම අවස්ථාවක් හම්බ වෙනවා. අපි ගිහමුකෝ ඉන්ටර්නැෂනල් ජුවලරි ෆෙයාර් එකේදී, එහෙම නැත්නම් ෆර්නිචර් ෆෙයාර් එකේදී. ඒ අදාළ නිර්මාණශීලීන්ට අපි ප්ලැට්ෆෝම් එකක් නේ හදන්නේ. අවුරුද්දක කාලයක් තියෙනවා. අදපන් උඹේ නව නිර්මාණය new innovation කියලා ඔය කතා කරන්නේ නවෝත්පාදනද මොනවද අරහිමේ කියලා නේ මේ අලුත් ප්‍රොඩක්ට්ස් ගේන්නේ හැබැයි අපි ක්‍රයිටීරියා එකක් ඉදිරිපත් කරන්න ඕනේ උඹලට ඕන බයිලා හදන්න බෑ උඹ හදන ප්‍රොඩක්ට් එක ලෝක වෙළඳපොළට ගෙනියන්නේ කොහොමද මොකද්ද පොටෙන්ෂල් එක කොහොමද විකුණන්නේ ඒකේ මිල කොහොමද ඒක අරන් තරඟ කරන්න පුළුවන්ද කියන එක ප්‍රූව් කරලා ඒ නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නැතුව පොල් තෙල් වලින් දුවන කාර් එක හදලා මේ 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 ලෝකෙ දිනන්න බෑ. කන්නව පොල් තෙල් නැති රටක වතුරෙන් දුවන කාර් හදලා ලෝකෙ දිනන්න බෑ. අපි මෙහෙ කාර් හදන්න හදනවා. ලෝකෙ කාර් හදන එක ඉවර කරලා හුඟක් කල්. මේ මං හිතන්නේ මේනේ අවුරුදු 50කට විතර කලින් ප්ලෑන් කරපු වාහන වෙන්නදී මේ එන්නේ. රයිට්. අපි මේක කාර්මිකකරණය කරන්න හදනවා. ලෝකය කාර්මිකකරණය හරහා වෙච්ච තුවාල හොඳ කරන්න ට්‍රයි කරනවා. ඔව්. නේ? ඒකෙන්ද මූලික වශයෙන් අපි ඔයා කියන මිනිහා හදන්න නම් ඒක හදන මෙතඩොලොජි එක වැරදි. මේ විදිහට මේ මෙතඩොලොජි එක හරහා බෑ. ඔව්. හරි? කරන්න වෙන්නේ ඒකට ඕන කරන ප්ලැට්ෆෝම් එක අපි නිර්මාණය කරන්න ඕනේ. ඒකට ඕන වේදිකාව අපි නිර්මාණය කරන්න ඕනේ. මම ඉටින් විට කියනවානේ එලෝන් මස්ලා ඔය බිල් ගේට්ස්ලා රේමේනේ ඔය 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 ප්ලැට්ෆෝම් එක ඒගොල්ලෝ හදපු ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි. ඇමරිකන් දේශපාලකයෝ හදපු ප්ලැට්ෆෝම් එකක්. එංගලන්තේ දේශපාලකයෝ හදපු ප්ලැට්ෆෝම් එකක්. ඒක උඩ තමයි. ඒකින්ද අපිට පැවරෙන වගකීම තමයි උපදෙස් දෙනවා වෙනුවට මේ රටේ ඉන්න තරුණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට උපදෙස් දෙනවා වෙනුවට එයා දන්නවා මේ කරන්න ඕන එක. එයාට එන්වයරන්මන්ට් එක ක්‍රියේට් කළා නෑ අපි. අපි නිර්මාණය කරන්න හදන මිනිහා නිර්මාණය කිරීම සඳහා එදා මෙදා තුර අපි භාවිත කරපු එකම ක්‍රමවේදය තමයි පොතපත කතන්දර කියලා නිර්මාණය කරන්න. අපි මේ මිනිහට ඕන කරන උපකරණ ටික එන්වයරන්මන්ට් එක අපි ක්‍රියේට් කරේ නෑ. ඒකින්ද ඔයාගේ ওই ප්‍රශ්නෙට මේ මිනිහා කොහොමද හදන්නේ කියන එකට ඉතාමත් පැහැදිලි. මේ මොහොතේ කතා කරන පොසිටිව් තින්කින් අරවා මේවා
ඔක්කොම බයිලා ඔය එකකින්වත් එක මිනිහෙක් කතා දන්න බෑ ඔය එකකින්වත් එක තවත් මේ සාකච්ඡා වර්ගණ යන්නේ හරිද ප්‍රූ කරලා පෙන්වන්න කියන්නේ ලං ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවුරුදු 20කට 30කට 40කට කලින් ඉඳලම සෙරමික් උගන්වලා තියෙනවා හැබැයි ලංකාවේ එකම ප්‍රොෆෙෂනල් පොටර් ස්ටුඩියෝ පොටර් හැදුනේ එළියෙන් මම හරිද ඒ කියන්නේ මේ අධ්‍යාපනයේට බෑ මේ මිනිහ හදන්න ඒකින්ද මම ඔබ ඔබෙන් තව එක ප්‍රශ්නයක් අහන්නම් මේක මම හිතනවා ටිකක් ගොඩක් වැදගත් වෙයි කියලා දැන් ඔබ එකතැනකදී කියනවා ටූල් කිට් එක දෙන්න කියලා එතකොට තමයි ළමයා හිතන්නේ මේක බලන තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි ඉන්න පුළුවන් ඊළඟට ඉන්න තමන්ගේ පුතාව මේ පැත්තට යවන්න ඕනේ දැන් අපි මේ හදන්නේ ස්පේස් එකනේ අපි දැන් එන්වයරන්මන්ට් එක හදනවා ඒ තාත්තට මොකද කරන්න ඕනේ ඊළඟ ස්ටෙප්ස් ටික පොඩි අදහසක් දෙමුද මොකද එතකොට ඒ ගෙදරින්ම පටන් ගන්න පුළුවන් මේ ස්ටෙප්ස් ටික මේ දවස් දෙකකට කලින් මගේ පොටරි වර්ක්ෂොප් එකට මගේ දුවගේ තියෙනවානේ thinking hand කියලා පොටරි ස්කූල් එක අවුරුදු 12 කතර කොල්ලෙක් පොඩි දරුවෙක් අරගෙන හොඳ V8 එකක ආවේ අම්මා එළවගෙන අරගෙන ආවා අපේ දුවේ වෙලේ හිටියේ නැහැ මම අපේ දුවට කතා කරලා කිව්වා එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් එයා ඇවිල්ලා ඉන්නවා එයා පව යන්න හදන්නේ කියලා මම කෝ එයාව යවන්න එපා මම ඉන්නවනේ මට නෑ තාත්තේ මම නැත්තම් එයා ඉන්නේ නැහැ මම නැත්තම් එයා ඉන්නේ නැහැ මම එයාට කියලා තිබුණේ හෙට එන්න කියලා ඒගොල්ලෝ ගිය දෙන් කියලා පස්සේ ඊයේ ඒගොල්ලෝ ඇවිල්ලා හිටියා ඒ අම්මා ඒ දරුවා අපේ මෙයාත් එක්ක ඉගෙන ගනිද්දි මම ඒ අම්මට එන්නේ කියලා මම මොකද්ද වෙලා තියෙන්නේ දරුවට කියලා මම මේ ප්‍රශ්නේ අහනකොට මේ නම මතක් කරන්ඩ මේ දරුවන්ට තියෙන මොකද්ද ලෙඩක් මොකද්ද නමක් තියෙනවා දැන් ওই ටිකක් එයාව කන්ට්‍රෝල් කරන්න බැරි මොකද්ද මේ නමක් තියෙනවා මට ඇත්තටම මේ නම දැන් මතක නැහැ හරිද මේ ඒ එයා ටිකක් ඇබ්නෝමල් ඒ ළමයි හරිද ඒගොල්ලන්ග මේවා කරන්න බෑ ඒගොල්ලෝ ඔටිසම්ද නේ ඔටිසම්ද ඔටිසම් ඔටිසම් නේ ඔටිසම් කියලා හැබැයි මේ පොඩි එක මැටි වැඩ ගෙදරත් අරන් ගිහිල්ලා මේවා කරනවා මෝ නිකන් ඇවිදිනකොට කාටුන් වල වගේ ඇවිදින්නේ මං ඒ අම්මගෙන් ඇහුවා මං කිව්වා ඔටිසම් තියෙන සමාජයක් ඇතුලේ ඔටිසම් නැති එකෙක් ඔටිසම් එකෙක් විදිහට තමයි මේ ගණන් ගනිමින් තියෙන්නේ වාගේ පුතාට නෙමෙයි ඔටිසම් තියෙන්නේ ඔයාට වාගේ තාත්තට මේ සොසයිටි එක ඔටිසම් ඒ ගැතුලේ නිවරදි යවුන් ඔක්කොම රෝගින් විදිහට තමයි දකින්නේ. හරිද? ඒකෙන්ද මේ දරුවා මෙතෙන්ට එවන්න. මේ ඉන්න අරින්න. රයිට්? මේ ඉන්න අරින්න. මම ඔය දරුවා යථා තත්ත්වයට අරගෙන දෙන්නම් කියලා. වැඩ කරන් ටූල් එකක් නැති. තමුන් ආස දෙයක් හදන්න බැරි. තමුන් ආස දෙයක් අහන්න බැරි. තමුන් ආස දෙයක් කරන්න බැරි. ඉස්කෝලේ ගුරුවරුයි අම්මලයි තාත්තලයි කියන විදිහට රෝබෝලා විදිහට එහාට මෙහාට යන දරුවෙකුට හරිද ඒක රිෆියුස් කරපු ගමන්ම අර කියන එක රිෆියුස් කරපු හැම එකෙක්ම ඔටිසම් ඔය කියන නම් මමත් ඔටිසම් පොඩි කාලේ ඉඳලා මම ඔය ඔටිසම් කතා වෙනකොට මම බලනවා මටත් මමත් ඔටිසම් එකෙක් තමයි හරිද දෙමාපියන මම එකක් කියන්න මේ ඊළඟ නිර්මාණශීලී පරපුර හදද්දී පුළුවන් තරම් දෙමෝපියන්ගේ බලපෑමෙන් දරුවෝ නිදහස් කරන්න රටට මම කියනවා රටේ නීතියක් ගේන්න ඕනේ මේ ඔය කියන ව්‍යවසායගත ප්‍රශ්නේ ඔක්කොම විසඳ ගන්න පුළුවන් මේ ඉන්න අම්මගෙන් තාත්තගෙත් එක්ක තියෙන දරුවෝ ගත කරන කාලය තියෙනවනේ දරුවෝ මේ වර්තමාන අම්මයි තාත්තයි එක්ක ගත කරන කාලය මේක 50%කින් කපන්න ඕන කපල පුහුණු කරපු අම්ම කෙනෙක් යටතේ ඒ කාලේ දරුවෝ ගත කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම කියනවා මේ හැම ගම්මානයකම සුපර් ඩේකයා සෙන්ටර්ස් හදලා උදේට ළමයි ටික ඔක්කොම ඩේකයා සෙන්ටර්ස් වලට යවන්න ඕනේ කියලා මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ලා ඉඳලා මම. අම්මලෝ කුලී වැඩ කරලා වගා වැඩ කරලා ඕන එකක් කරලා අවසර ළමයි ගෙදර අරන් යයි. හරි. මොකද අර අතීතය තමයි නූතන අම්මා තාත්තා මේ අලුත් දරුවට ගේන්නේ
Yage parana yal pelangiya okkoma sitivili arawa mewa tamai yata giyenne. Yage arrest eka yata cover karaganna beri wicca dewal tika tamai yaha daruwa apeeksha karanne. Mekat ekka gatuma athi wicca gamanma me daruwa vaidyawarun visin teerane karanawa muta autism kiyala. Muta asaneepayak kiyala. Eginda daruwanwa ara jahani palace mage pote thinking hand pote kiyena me mole visin nemei me atha weda karanne atha visin mole weda karanne kiyala hari da api apita uganala thiyena me molen tamai signals denne eken tamai api okkoma me weda karanne kiyala habai demopiyo danagannone one dan mama metiguliyak athata gatta gaman metiguliya metana mama metana innakam mukut ideas ne metiguliya aram pottersville eke thiyela karakawanna gatna kota patang gatta eka nemei mata enna patang ganne saha mulimma wenas dewal galanawa ideas jeevitayata pottersville eke indagena plan karapu eka hadala ne mama oya therunada මේක function වෙන්න ගන්නකොට ඇඟිලි function වෙන්න ගන්නකොට මේකේ ටික්සොට්‍රොපි මේකේ water percentage එක ගැන මේකේ plasticity ගැන මේක මදි හයිය මදි මේකට මේවා mix වෙන්න ඕනේ මේ shape එකට මේ ඔක්කොම පටන් ගන්නවා. ඒතකොට මේ දරුවව දන්නවද අද ඇඟිලි ඔහොම ඔහොම ඔබඔබන ඉන්නේ වෙනමකුත් කරෙන්නේ. හරි බලාපොරොත්තු වෙන්න එපා මේ මිනිහගෙන් Nirmana shili mini hek ganna puluwan kiyala. Me langadi rajarata yanakota mage wahane elogena giya oy me programs ma balala me mawa follow karana kollek innawa. Mage passen ewillla mata wendala sir ekka mata innone me sir karana wediye mata igena ganna one kiyala. Sir me kohomada karanne kiyala. Eya tama driver widiyata giya. Eyai e widiyata me FB eke hambecha kellako sitara kiyala. Egalo ena loku kathawak karagena yanawa මේ මොකද අලුත් සල්ලි වගේ අර ක්‍රිප්ටෝ කරන්සි ගැන මම අහගෙන කියලා ගුවා උඹලා යන ගන්න ඇනිල්ල ක්‍රිප්ටෝ කරන්සි වල ගිහිල්ලා හරිද ඕගේ ගිහිල්ලා උඹලා යන ගන්න ඇනිල්ල උඹලට කවදා තීනෙන් අතිදන ඔය ෂෝට් කට් එකක් ඔය කොට පාරක් හොයාගෙන යන්නේ හරිද ඔය කාලේ අදපම් බ්‍රෑන්ඩ් එකක් මේකේ හරිද ඇත්ත සල්ලි හොයාපල්ලා හරිද ඒකින්ද අපි ඔයාගේ ප්‍රශ්නෙට මම දෙමව්පියන්ට කියන්නේ දරුවන්ව වැඩ කරන තැනකට යොමු කරන්න. අවම වශයෙන් ගෑරේජ් එකකට දාන්න. වඩු මඩුවකට දාන්න. ඒ ටූල්ස් ටික දෙන්න. ගෙදරක හදන්න පොඩි වඩු මඩුවක්. ගෙදරක පොඩි වඩු මඩුවක් හදන්න. රයිට්? මේ මම මේක කොච්චර හිතනවාද කිව්වොත් විශ්වාස කරන්න මේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එක ලැබෙන මාසෙ ලංකාවේ දකින්න හම්බ වෙයි. අහහ. ඒ කියන්නේ ලංකාවට lifestyle ලංකාවේ මේ අවුල තියෙන මේ lifestyle එක change වුනේ නැහැ ලංකාවේ. කාර්මික විප්ලවයේදී උනේ විරාජ් lifestyle change එකක් උනේ. හරිද? ඒ කියන්නේ tools ආවා. උපකරණ ආවා. ඒ උපකරණ වලට සාපේක්ෂව lifestyle එක වෙනස් වුණා මිනිස්සුන්ගේ. ඒතකොට අපේ සමාජෙට tools ආවා උඩින් ආවේ. Tools මේක ඇතුලෙන් ආවේ නැහැ. ප්‍රතිතේරුණාද? ඔව්. එතකොට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ මේකට. උදාහරණයක් විදිහට දැන් මගේ මට මම Apple phone එකක් තමයි පාවිච්චි කරන්නේ හැබැයි නිකන් Nokia phone එකකින්වත් ගන්න නිකන් පොඩි phone එකකින්වත් ගන්න වැඩ මට තේරෙන්නේ නැහැ. කෝල් ගන්නවා answer කරනවා ඔච්චර තමයි. කට් කරනවා message එකක් හරින ඕකේ කොච්චර වැඩ කරන්න පුළුවන්. ඒ මොකද මගේ generation එකට ඒක අහුවෙලා නැහැ. අහුවුන්නේ නැහැ මට. ඒක උඩින් ආවේ. හැබැයි දැන් ඉන්න ළමයි ටිටොඩ එකේ දන්නවනේ. මොකද ඒක අරකට එක තමයි ඒ කියන්නේ. ඒගින්ද අපි දෙමව්පියන්ට කියන්න ඕනේ මේ හදන ළමයා ඔය කියන තැනින් එලා එයාව යවලා දාන්නේ මම ඔය කොරෝනා දවස්වල මගේ ව්‍යාපාරිකයෙක් තමයි එතකොට මට කතා කරලා අජිත් අයියේ මේ ළමයින්ට මොකද කරන්නේ දැන් කියලා මම කිව්වා හොඳ මඩවලක් හදලා ටැප් එකක් දාලා හෝස් එකක් දාලා දීපන් මල්ලි උන් ඔය iPad එක පැත්ත බලාට යන්නේ නැහැ කියලා ඊට පස්සේ හරි උඹ නාවන්න ඕන වුණාම විතරක් උඹ ඵලයන් ඒක පැස්සේ එන්න මොකක් කරන්න එපා. හරි කියලා මං ගෝ අර පෙන්නපන් අර පෙපා පිග් එකේ මඩී පඩල අරවම කියලා දෙන පොඩි උ මඩ නාන හැටි. ලංකාවේ මිනිස්සුන්ට මම ඔක්කොටම කියන්නේ දෙමෝපියන්ට පෙපා පිග් බලන්න කියලා. පෙපා පිග් කියලා කාටුන් සීරීස් එකක් තියෙනවා. හරි කාටුන් සීරීස් එකෙන් ළමයි හදන්න ඕන විදිය පෙපා පිග් එකෙන් බලන්න පුළුවන්.
ළමයි හෙපා පිග් එක බලන ළමයි දන්නවා වැස්ස එන්නේ වලාකුල් වලින් කියලා. හෙපා පිග් එක බලන ළමයි මේ නිකන් හුළඟකයි ස්ට්‍රෝමේ එකයි වෙනස දන්නවා. හරිද? හෙපා පිග් බලන ළමයි කන්දකයි කඳු වැටි එකයි වෙනස දන්නවා. හරිද? සත්තු පොඩි පොඩි සත්තු කනේවා සත්තු බිත්තර දානේවා මේ අම්මගේ බඩේ පැටියෙක් එනවා ඉන්න එක හරිද මේ ඔක්කොම Peppa Pig series එකේ ළමයි දන්නවා 100 කෙනෙක්ගේ හැසිරීම මොකද්ද තාත්තගේ හැසිරීම මොකද්ද අම්මා කොහොමද කරන්නේ කියලා ලංකාවේ හෙට උපදින දරුවෝ ඉන්න අම්මලා අතරට මං කියනනම් දොස්තරලට කුද ගහ ගන්න කියන්න. ඔය ඔක්කොටම ඔක්කොම විද්‍යාඥයන්ට කුද ගහ ගන්න කියන්න. හරියට ඩිස්ටන්ස් කන්ට්‍රෝල් කරන්න ළමයාට iPad එක හරි මොන හරි බලනවා නම් ඒකට ඕන කරන ටේබල් එක ඩිසයින් කරන්න. මම ඒක කරනවා. මම ඒක එවනවා දැන්. තව සති දෙකකින් මම ඒව ටික එවනවා. හරි? ලංකාව වෙළඳපොළට. ඒ එතකොට ඒ ඩිස්ටන්ස් එක යාට හාම්ෆුල් නෑ. හරියට ඒ එතකොට ඒක ඔයගොල්ලෝ දන්නවනේ දැන් පිටරටක පිටරටක ළමයි කාර් එකේ ඉස්සරහා යන්නේ නැණි විරාජ් බේබි සීට් එක තියෙනවා බේබි සීට් එකේ ඌව ඉඳුහම ඌව අඬන්නේ නැහැ මොකද ඌ පොඩි කාලේ ඉඳලම අර මේ 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 බේබි සීට් එකේ ඉඳගෙන අපි තමයි මේ ඉස්සරහා ඔඩොක්කුවේ තියාගෙන යන්නේ ඒ වගේ ළමයාට මේ ස්ක්‍රීන් එකත් එක්ක ඩීල් කරන්න ඕන මොකද ඕකෙන් වළක්වන්න දැන් බෑ මොකද ඕකේ දැනුම ගොඩක් තියෙන්නේ එතකොට ඒකට අදාළ ඩිස්ටන්ස් එක තීරණය කරන්න ඒකට ඕන කරන ටූල් එක අතෙන්ද ගෙනියන්න. හරි? ඉංග්‍රීසි උගන්නන එක ප්‍රශ්නයක් නම් ඔය ඔය මේ මේ Peppa Pig වගේ selected cartoon series එක බලන්න යාට යවන්න. ඌ හැබැයි සිංහල කතා කරන්නේ නැහැ. හරි? ඉංග්‍රීසි ප්‍රශ්නේ නා. කොහොමද මේ දරුවෝ ඉගෙන ගන්නේ මේ 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 නෝහව් එක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මකව ලෝකේ විග්‍රහ කර ගන්න ඕන මේ නෝහව් එක පම් කරනවා කාටුන් සීරීස් එක. මම බලනවා මම හැමදාම පාන්දර ආවදුනම් Peppa Pig එක සීරීස් එකක් මම බලනවා අනිවාර්යයෙන්ම. හරිද? මොකද මට එතකොට තේරෙනවා මේ මේ මට එතකොට තේරෙනවා මේ මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන ආකාරය නේ. මම අර කිව්වේ මම අර කවුගේ රිලේෂන්ෂිප්ස් කියලා. නේ? මං කිව්වේ ඔයාලට මතකද මේ මං කිව්වා ව්‍යවසායකත්වය කියන්නේ වෙන මොකුත් නෙමේ රිලේෂන්ෂිප්ස් කියලා. දැන් ඔය 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 කියන පොසිටිව් තින්කින් හරි වෙන මොනවත් නෙමේ. හරිද? මේ සමාජයේ සමග අපි ගනුදෙනු කරන විදිහ. සමාජයේ සමග ගනුදෙනු කරන විදිය. අම්මා තාත්තා එක්ක ගනුදෙනු කරන විදිය. සහෝදර සහෝදරියෝ එක කතා කරන විදිය. හැසිරෙන විදිය. Right? ඒ නව නූතන තරුණයාට තියෙන විශාලම අර්බුදය relationship අර්බුදය සමහරලාට ඔයා හොඳට බලන්න FB එකේ මම ලියන සමහර දේවල් වලට comments දාන මිනිස්සු ගත්තා මට මගේ ජීවිතයේ මුහුණු පොතේ වැඩ කරද්දී FB එකේදී වැඩ කරද්දී එන වේදනාත්මකම සංසිද්ධියක් තියෙනවා මට ඒක තාමත් එක හරි දරන්න අමාරුයි ඒ කියන්නේ මම වයස 65ක වියපත් ක වයසක මිනිස්සෙක් නේ මේ අවුරුදු 15 20 හිච්චි කොල්ලෝ අරු මූ යකෝ තෝ නාකියා මැට්ට කියලා කතා කරන දේවල් තියෙනවා හරි සමහර විට ඒ කතා කරන මිනිස්සුන්ගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවාම ඒ ප්‍රොෆයිල් පින්තූර වල ඉන්නේ ලෝකේ ඉන්න හොඳම දේශපාලකයෝ ලෙනින්ලා මාක්ස්ලා සමහර වෙලාවට ඉන්නේ හරි සමහර වෙලාවට අපි මේ සමාජය දැන් මගේ FB එකේ සියලු දේශපාලන පක්ෂ වල මිනිස්සු මගෙත් එක්ක ගනුදෙනු කරනවා සියලුම මිනිස්සු මගෙත් එක්ක ගන්නවා හැමෝම මට අජිත් අයියා කියලා කතා කරනවා රයිට් ඕනම මට බණින ඒ කියන්නේ මේ එහෙම ප්‍රජාවක් හොයාගන්න බැරි තරම් රයිට් ඔය මේ ඊයේ පෙරදා මට මම පොඩි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට පොඩි ප්‍රහාරයක් එල්ල කරා
ඒ වෙලාවේ තමයි මට ඔය කමෙන්ට්ස් ටික එන්නේ. හරිද? මේ මොකද මම විශ්වාස කරනවා මේ ලංකාවේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන ඇත්තටම එසන්ස් එකනේ විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයා කියන්නේ තේරිලා තේරිලා යන මිනිහෙක්නේ අවසානයේ මේ රට ගොඩනැගීමේ ව්‍යාපෘතියට හවුල් වෙන්න ඉන්න මිනිහනේ මේ හරි මේ මිනිහනේ මේ මිනිහෙක් පාර යන වාහනයකට හැප්පිලා මලත් ඒක ඩැමේජ් එකක් මං කියන්නේ ඒ තරම් පරිස්සම් කරගෙන එළියට ගන්න ඕන මිනිහෙක් නේ මේ මිනිහයා හරි එතකොට දැන් අපි කියමුකෝ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ කියලා අපි කියමුකෝ මේ පාලකයෝ හොඳ නැහැ කියලා හැබැයි පාලකයෝ ශිෂ්‍යෝයි හවුලේ තමයි දැන් විනාශ කරන්නේ පාලකයෝ විනාශෙකුත් කරනවා ඒ විනාශයට ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළුනුත් එනවා හරි දෙයකින්ද මම මගේ විවේචනයක් තිබුණා නෑ ශිෂ්‍ය ව්‍යාපාරය මීට වඩා වෙනස් අප්‍රෝච් එකකට යන්න ඒගොල්ලන්ගේ කාර්යභාරය වැඩගත් එහෙම කියනකොට ඒකට විරෝධයක් එනවා හරි ඒකෙන්ද අපි ඒ හැම එකම ඇතුළේ තියෙන්නේ මොකද්ද රිලේෂන්ෂිප්ස් ඉස්සුව එක නේ මගේ ව්‍යාපාරික ජීවිතේ මම මෙතෙන්ට එන්නෙම මම ගනුදෙනු කරපු ව්‍යාපාරිකයෝ මොකද මට ව්‍යාපාරිකයෙක් වෙන්න සුදුසුකමක් තිබුණේ නෑනේ අධ්‍යාපන සුදුසුකමක් තිබුණේ නෑ හැබැයි මගේ කස්ටමර්ස් ලයික මගේ තෙක්ක ව්‍යාපාරික සම්බන්ධකම් තිබිච්ච මිනිස්සුත් එක්ක අප්‍රමාණ ලෙන්ගතු සම්බන්ධයක් මම පවත්වගෙන යනවා ඒක හරහා මගෙත් එක්ක උන්ට ලැබිච්ච ගෞරවණීය මේව එකක් තියෙනවා මා පිළිබඳ රයිට් ගෞරවණීය සම්බන්ධය ඒක නිසා ව්‍යවසායකත්වය නව ව්‍යාපාර කරන හැමෝම තේරුම් ගන්න ඕනේ ලෝකයට එක ගනුදෙනු කරද්දී පසුපාදී ක්‍රීඩා කරන්නේ